ළමය හදන්න කිව කාරණා පහකින් අම්මා බාහු සච්ඡංච පිරිච්ච කෙනෙක් කරන්න කීවා. සිප්පංච උගන්නන්න කීවා. විනයෝච විනය පැත්ත හදන්න කීවා. සුසික්කිත මනාව හික්මවන්න කීවා. සුභාසිත වාචා දැන් අද කාලේ අම්මලා මොකද දන්නවද කරන්නේ? බාහු සච්ඡත් නැහැ, සුසික්කිතත් නැහැ, විනයෝචත් නැහැ, සුභාසිත වාචත් නැහැ, සිප්පංච විතරයි. හරක් දක්වනවා වගේ සිප්පංච විතරයි. උගන්නනවා විතරයි. හිතන්නේ මගේ කොල්ලා මගේ කෙල්ල ડોක්ටර් කෙනෙක් වුණොත් ඉංජිනේරුවෙක් වුණොත් මට ඇති ඊට පස්සේ මිනිමරුවක් කමක් නැහැ. හැබැයි සිප්පංච විතරක් දීලා බෑ. අද කාලේ වර්තමානයේ යන්නේ සිප්පංච විතරයි. බාහු සච්ච පිරිච්ච කෙනෙක්, සිල්ප හදාරපු කෙනෙක්, විනය මනාව හික්මුණ කෙනෙක් සහ යහපත් වචන කතා කරන කෙනෙක් කරන්න කීවා. දැන් ළමයා ඉස්කෝලේ යන කාලේ හරි ඉංග්‍රීසි කියවණක් තියෙනවා අම්මා. Study goes that still water runs deep කියලා. නිශ්චල ජලයේ ගැඹුරු වෙන්නේ. දැන් අද කාලේ අම්මලා තාත්තලා දරුවා හදන්නේ කොහොමද දන්නවද? වෙරළේ රළ වගේ. දැන් වෙරළේ රළ කොහොමද එන්නේ බලන්නකෝ. එන්නේ කෑ ගහගෙනනේ. උඩ දාගෙන කෑ ගහගෙන අපි බය කරන්න වගේ එන්නේ. එහෙම උඩ දාගෙන කෑ ගහගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? අනේ වැල්ලේ හැප්පිලා ආය හිටපු දැන්නම යනවා. ආවේ කොහොමද? කෑ ගහගෙන ආවේනේ. කෑ ගහගෙන ඇවිල්ලා වැල්ලේ හැප්පිලා ආපහු හිටපු දැන්නම යනවා. වෙරළේ රලක් වුණොත් ඒකයි වෙන්නේ. ඒ නිසා the story goes that still water runs deep. නිසලදිය ගැඹුරුයි. මහසાગරයේ මැද්ද හෙල්ලෙන්නේවත් නැහැ වතුර. හැබැයි කිලෝමීටර් ගාණක් යටද ජබුරේ මහ තැවැන්ත නැවපවා ගිලිනොයි. ඒ හින්දා පිරිච්ච කෙනෙක් කරන්න දරුවා. එතකොට තමයි නිවැරදි වූ මාවත තියෙන්නේ.